රටේ ලෝකයේ සිදුවෙන උණුසුම් සිදුවීම් සැමට කලින් හරියටම ඔබට කියන්න සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය තුලින් අපි සූදානම්. මම රසික සඳරුවන්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකාවේ පසුවන කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වේ. චීනය මියගිය පිරිස සිහිපත් කර විනාඩි 3ක් නිහඬ වේ. ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලින් 1500කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට. ඇඳිරි නීතිය අතරතුර නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත ජාවාරම් කරුවනුත් පොලිස් තලේ. අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. කොරෝනා වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. ඒ පොළොන්නරුව වැලිකන්ද රෝහලේදී. ඒ අනුව COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයෙකු අද උදැසන ජීවිතක්ෂයට පත් වුණා. ඒ පොළොන්නරුව වැලිකන්ද රෝහලේදී. ඒ අනුව COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියා. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට මියගිය පසුවන පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් වූ මෙම පුද්ගලයා ඉතාලිය සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ගලයෙක්. පසුගිය මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට මෙම ආසාදිතය ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම පුද්ගලයා වෙනත් කිසිදු අසනීපයකින් පෙළි නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ වන විට තවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 8 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙවැනි විට පුද්ගලයන් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එසේම රෝගීන් 130 දෙනෙකු තව දුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙවර විට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට ඇමරිකාව වාර්තා වනවා. ඇමරිකාවෙන් මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 277,999 දෙනෙකු වාර්තා වනවා. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 7,402ක්. ඒ දිනේ පමණක් එරටින් නව ආසාදිතයින් 32,088ක් වාර්තා වූ අතර මරණ 1,300කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුළදී නව මරණ 562ක් වාර්තා වී තිබුණා. ඒ එම ප්‍රාන්තයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ඇමරිකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා සියලු පුරවැසියන්ට රෙදිවලින් සැකසූ මුඛ ආවරණ හෝ ස්කාෆ් පැළඳීමට උපදෙස් ලබා දීමට දවල මන්දිරයේ සූදානම් වනවා. එමෙන්ම ඇමරිකාවේ ප්‍රධානතම මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම වන 3M වෙත දවල මන්දිරය නියෝග කර ඇත්තේ කැනඩාව සහ ලතින් ඇමරිකාව වෙත N95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය වහා තහනම් කරන ලෙසයි. Non-medical cloth face covering as an additional voluntary public health measure. So it's voluntary. You don't have to do it. They suggest it for a period of time. අද වන විට දෙවනුවට වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වනවා. එරට ආසාදිතින් 119,827 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලින් 14,681 දෙනෙකු එරටදී කොරෝනා වෛරසින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අසාදිතින් 119,199ක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එරට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11,198ක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර COVID-19 රෝගීන් මියගිය 3,300කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව චීනය අද පෙරවරුවේ රට පුරා විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කර තිබෙනවා.
පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වුහන් නුවරින් කොරෝනා වසංගතය ආරම්භ වුණා. එතන් සිට වෛරසය ලොව පුරා පැතිර ඇති අතර එය මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී තිබෙනවා. මේ වන විට රටවල් 207ක පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසයෙන් මියගොස් තිබෙනවා. අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳුරු නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1493ක් සහ වාහන 360ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මේ අතර ඇඳුරු නීති කාල සීමාව තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදන කටයුතුවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1493 දෙනෙකු සහ වාහන 360ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 දින සවස 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 12,223ක්. එමෙන්ම අත්අඩංගුවට ගෙන තිබෙන වාහන සංඛ්‍යාවද 3,017ක් පමණ වන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර අද දිනයේත් දිවයින පුරා පොලිස් මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂාවට ලක් කළ අතර බොහෝ මාර්ග බාධක රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ලබාගෙන තිබුණා. මේ අද පෙරවරුවේ කොළඹ පැවති තත්ත්වයයි. මේ අතර ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 71 මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේදී කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙම පොලිස් වසමේ ඇඳිරි නීතිය පැනවූ පසුගිය සතියක කාලය තුළදී 71 මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි කාත්තන්කුඩි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මඩකලපුව නගරය පාළු වී ඇති අතර පොලිසිය හා හමුදාව ආරක්ෂක කටයුතුවල යෙදී සිටිනු දක්නට ලැබුණා. මේ අතර පානතුර බලාන දූෂණ මර්ධන ඒකකයේ මගින් ඊයේ සවස ගාල්ල අක්මීමන හියාරේ නැගෙනහිර රක්ෂිත වනාන්තරයේ කළ වැටලීමකදී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන දෙකක් වටලා කාන්තාවක ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ස්ථානවල තිබී ගෝඩා මිලි ලීටර 15,12,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලි ලීටර 47,500ක් අත්අඩංගුවට ගත් අතර ඒවා පෙරීමට යොදාගන්නා ගෑස් ටැංකි, බැරල්, වානේ දඟර සහ ගෑස් ලිප් විශාල තුගයක්ද සොයාගත් බව බලාන දූෂණ මර්ධන ඒකකය ප්‍රකාශ කළා. සැකකරුවන් සහ අල්ලාගත් භාණ්ඩ අක්මීමන පොලිසිය වෙත බාරදීමට කටයුතු කර තිබුණා. බණ්ඩාරවිල ඇල්ල කුඹල්විල ප්‍රදේශයේ මේ දිනවල වසාදමා ඇති සංචාරක හෝටලයක නාන කාමරයක් තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට බණ්ඩාරවිල මුලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා. නිවාඩු නිකේතනයේ හිමිකරු සහ ඔහුගේ බෑනා කෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෝටලයේ මුළුතැන්ගේ තුළ ස්ථානයක ලීටර 1,000ක ජල ටැංකියක් තුළ සකසන ගෝඩා ලීටර 700ක් සහ ඒවා පෙරීමට යොදාගන්නා උපකරණ සමග 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල නීති විරෝධී මත්පැන් බෝතලයක් රුපියල් 3,000ක් වැනි අධික මුදලකට විකිණීමට හැකි වූ බවයි. පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයින පුරා විස බීජ හරණ වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පැරකුම්පුර ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන පවුල් 157කට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ඊයේ දින සිදු කෙරුණා.
මහනුවර අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හමු වීමත් සමග සෞඛ්‍ය අංශ විසින් එම ප්‍රදේශයේ තවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටි දයන්න ඔවුන්ගේ නිවෙස් වෙතට ගොස් පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව කුරුඳුගහ මඩ මහතා සහ අකුරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක SWN ප්‍රේමතිලක මහතා, අලවතුකොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක SHS සෙනවිරත්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහනුවර ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේද සහය ඇතිවයි මෙම කාර්ය සිදු කර ඇත්තේ. කොරෝනා වෛරසය හේතුවෙන් දුෂ්කරතාවයට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභින් වෙනුවෙන් රජය විසින් වෙන් කරන ලද රුපියල් කෝටි 2.5 මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල සමෘද්ධි ප්‍රතිලාභින් 72,000ක් සඳහා පොලි රහිත ණය ක්‍රමයේ යටතේ එක් අයෙකුට 10,000 බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුර තන්තිරිමලයේ බෝගඩ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ පිරිසක් ඊයේ දින නිරෝධායන අවසන් කර නිවෙස් බලාපිටත්ව ගියා. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත කරන ලද මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉන්දියාවේ සංචාරක ගොස් පැමිණි 113 දෙනෙකු මෙලෙස නිරෝධායනයකට ලක් කර තිබෙනවා. කොළඹ හෝමාගම ප්‍රදේශයේ සහ කොළඹ අවට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණි විශ්‍රාමිකයින් සඳහා යුද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සැපීම ඊයේ දින සිදු කෙරුණා. මතුගම නවුත්තුඩු ප්‍රදේශයේ පසුගිය දසවනදා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පසුගිය මස 24 වන දින නිවස වෙත පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඊයේ දින ඇති වූ අසනීපතත්වයක් හේතුවෙන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දී කඩුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස තහවුරු වීමත් සමග මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා IDH රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. වීඅස්වැන්නේ මුල් කොටසින් සකසා ගන්නා සහල් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන අලුත් සහල් මංගල්‍යය අද ජයශ්‍රී මහ බෝසමිඳුන් අභියසදී පැවැත්තුණා. එම වසරකම මාකන්නේ රටපුරා කුඹුරු වඟා කළ ගොවීන් විසින් නිලාකණු ලබන වීඅස්වැන්නේ මුල් කොටසින් සකසා ගන්නා නොඉඳුල් සහල් බුදුරජාණන් වහන්සේ උදෙසා ශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කිරීම අලුත් සහල් මංගල්‍ය නමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝසමිඳුන් ඉදිරිපිටදී අද පෙරවරුවේ පැවැත්වුණා. පෙර රජ දවස සිට පැවතෙන මෙහි ඉපැරණි චාරිත්‍ර සඳහා 1967 වසරේදී රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙන් අනතුරුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වසර පාසා සංවිධානය කරන අලුත් සහල් මංගල්‍යය මෙවර පැවැත්වුණේ 53 වන වරටයි. රටේ පවතින වත්මන් වාතාවරණය හමුවේ මෙම චාරිත්‍රය මෙවර උත්සවාකාරයෙන් නොපැවැත්වුණු අතර පුරාණයෙන් පැවතින චාරිත්‍ර ඉටු කිරීම උදෙසා පමණක් මෙවර අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබුවා. මෙවර අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබුවේ අටම ස්ථානාධිපති උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේකම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි. වන්වැලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී අලුත් සහල් මංගල්‍ය පැවැත්වුණු අතර රන්නාලේපිත විශේෂ පාත්‍රය සඳහා සෙත්පෙරෙත් සජ්ජායනා මැද අලුත් සහල් පිරවීම සුබ මොහොතින් සිදු කෙරුණා. මේ චාරිත්‍රය නොකඩවා පැවැත්වීමත් මේ දෙකම කරගෙන යාම සඳහා මේ අවස්ථාවේ ඉතාම චාම්ව එහෙත් චාරිත්‍රානුකූලව ගොවි ජනතාවගේ දහදිය මහන්සියෙන් සදා සපයා ගත්තා වූ මේ අග්‍රසත්‍ය උතුම් වූ ශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කිරීමේ අවස්ථාවයි. මේ නිලධාරීන් පිරිස සංකේතවත්ව මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආශිර්වාද මැද මේ මහා පාත්‍රය පිරිනිවන්. මේ වෙලාවේ මේ කිරිත් පැවැත්වීම ඉතාම වටිනවා. නමුත් අපි පවතින තත්ත්වයට ගරු කරන්න ඕනේ. ඒ සියල්ලම සකස් කරලා තියෙන්නේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා. ඒ නිසා මේ අවස්ථාවේ මහ ජනතාවට පණිවිඩයක් වශයෙන් සිහිපත් කරන්න කැමති රජය, සෞඛ්‍ය සේවාවන්, ඊට අනුබද්ධ බොහෝ දෙනා මේ ව්‍යසනය මේ ශ්‍රී ලංකාවෙන් දුරීභූත කිරීම සඳහා, වනසා දැමීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතාම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු තරමට ඒ අය සිය ජීවිත කැප කරලා කටයුතු කරනවා. ඒ නිසා රටවැසියන් වශයෙන්, පුරවැසියන් වශයෙන් ඔබ ඔබේ යුතුකම
ඉතු කරන්න මේක කවදාවත් හිතන්න එපා අනුන් වෙනුවෙන් කරන දෙයක් කියලා මේක තමන් වෙනුවෙන් කරන කැපවීමක් තමන්ගේ ජීවිත තමන්ගේ ප්‍රියතමයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කරන කැපවීමක් ඒ බව හොඳට මතක තියාගෙන රටේ පවතින නීති රීති වලට ගරු කරලා පෞද්ගලිකව තමන්ට පුළුවන් ඉහෙළම කැපවීම කරන හැටියට තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලා සිටින්න කැමැති පරිත්‍යාගශීලීත්වෙන් හා මානව දයාවෙන් යුතුව ජාතික වගකීමට උරදීම සඳහා සියලු දෙනා එක්වන ලෙසට ඉල්ලා සිටමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු කතානායක කරු ජයසූරියනවා එම නිවේදනයෙන් උපුටා ගැනීම උත්කත වැති විවසනය හමුවේ අර පිරිමසුම් දායක සරල පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින් පරිත්‍යාගශීලීත්වෙන් යුතුව ජාතික වගකීමට උරදෙන ලෙස ප්‍රමාණවත් ආර්ථික පසුබිමක් සහිත සියලු පුරවැසියන් වෙත ආයාචනා කරමි. මින් පෙර අංග කිහිපයකින් සමන්විත වූ සුපුරුදු ආහාර වේලෙන් එක ව්‍යංජනයක් හෝ අඩු කර එම කොටස මානව දයාවෙන් යුක්තව පිහිටක් ඇවිසි නැතිපරි ජනතාව වෙනුවෙන් කැප කිරීම තුළින් මෙම අවස්ථාවේදී එම ජාතික යුතුකමට දායක විය හැකි වනු ඇත. දැනටත් එවැනි පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන් විසින් කිසිදු ප්‍රසිද්ධියකින් තොරව අප සමග එක්ව එවැනි සත්ක්‍රියාවන් ඉටු කරමින් සිටින බවද කෘතවේදීත්වෙන් යුතුව සිහිපත් කරමි. මෙම අවස්ථාවේදී ආහාර සැපයුම් ක්‍රියාවලියෙහි ගැටළු සහගත තත්වයක් තිබුණද රට තුළ ආහාර හිඟයක් නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්වයක් ඇතිවීමේ අවධානම දැඩි සැලකිල්ලට ගත යුතු වේ. මෙවන විටත් රජයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන අනාගත ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගෙවතු වගාවන් දිරිමත් කිරීම කෙරෙහි ප්‍රවිෂ්ටව තිබීම පැසසිය යුතුය. මාතෘභූමියේ සරු මහ පුලවත් අපගේ දහඩිය බිඳුවත් කෙරෙහි විශ්වාසය තබමින් අනලස්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට එළඹීම තුළින් අනාගතයේදී ඕනෑම ආහාර අර්බුදයකට මුහුණ දීමට ජාතියක් ලෙස අපට හැකිවනු ඇති බව සිහිපත් කරමි. දරු මුණුපුරන් සමග නිවසේ ගෙවි යන මෙම කාලය සරුසාර සෞභාග්‍යමත් ගෙවත්තක් බිහි කිරීමට ඵලදායීව යොදා ගන්නා ලෙසද සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්. හිටපු කතානායක කරු ජයසූරිය. රට තුළ පවතින තත්ත්වයේ හමුවේ ඉදිරියේදී ආහාර හිඟයක් ඇති නොවීම සඳහා රජයේ විසින් සෞභාග්‍යයේ ගෙවතු වගාව සංකල්පය හඳුන්වා දෙමින් ජනතාවට ඉතා අඩු මුදලකට ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ සමෘද්ධි නිලධාරීන් හරහා ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු ලෝකයේ ඇති වෙලා තිබෙන දරුණුතම නිෂ්පාදන ක්‍රියාවලිය කඩාවැටීම අද වන විට සනිටුහන් වෙලා තිබෙනවා. ඇති වෙලා තිබෙන සීමා කිරීම බාධා කිරීම යටතේ අපිටත් බොහෝ ආහාර පානවල හිඟතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙන බව සෑම දරුවෙකුටම පවා අවබෝධයක් තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ උරුමය මුංගෙල බත්කාපු ජාතියක් ස්වයන් පෝෂිත කෘෂිකාර්මික ආර්ථික රටාවක් තිබුණි. මේ රටේ මිනිසුන්ට අවශ්‍ය සියලු දේ අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරගෙන තිබුණේ බ්‍රිතාන්‍ය යටත් විද්‍යාව බවට පත්වෙන්න කලින්. ඒ නිසා නැවත වතාවක් අපි ඒ අපේ වීර මුතුන් මිත්තන් මේ රට සෞභාග්‍ය කරා ගෙනපු යුගය නැවත උදා කිරීම සඳහා මුළු රටම මේ මහා ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අද දිනේදී ආරම්භ කරනවා. ඒ අනුව සෞභාග්‍ය ගෙවත්ත ඇති කිරීම සඳහා මෑ දබල බණ්ඩක්කා මාළු මිරිස් මිරිස් කියන බීජ වර්ග පහක් රුපියල් 20ක් වැනි නාමිකාගයකට දිවේන පුරාම බෙදා හරින්න සමෘද්ධි නිලධාරීන් හරහා කටයුතු යොදලා තියෙනවා. නිවාඩු පාඩුව ගත කරන මේ අවස්ථාවේ වෙනත් රාජකාරියක නිරත වෙච්ච අයට කුටුම්බයට අවශ්‍ය දේ නිෂ්පාදනය කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලී ආරම්භක පියවරක් ප්‍රවර්තන කාර්යයක් කිරීමට දායක වෙන්න කියලා අපි රටට ආදරය කරන සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්න කැමැති වෙනවා. රට පත්ව ඇති තත්ත්වයෙන් මිදීම සඳහා සියලු දෙනා සහාය වන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ වෙලාවේ රටක් විදියට අපි කළ යුත්තේ සියලු දෙනාම එකරාශි වෙලා ආණ්ඩුවට සහයෝගය දෙන්න, එම නැත්නම් සෞඛ්‍ය නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ ගමේ ප්‍රාදේශීය ලේකම්තුමාට, දිසාපත්තුමාට සහයෝගය දෙන්න මේ වසංගතයේ විවසනයේ ව්‍යාප්ත වීම පළක්වීම සඳහා. ඒ සඳහා අපි දන්නවා සෞඛ්‍ය අංශයේ විශාල කැපවීමක් කළා. ඉතාමත් මහන්සියෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා රෝගීන් සුව කරන්න කැප වෙනවා. ඒ වගේ කාල සීමාවක් තුළම හිතන්නේ පාර්ලිමේන්තුව කැඳවීම තුළ කිසිම පළක් වෙන්නේ නැහැ. එංගලන්තය වගේ රටවල්, යුරෝපයේ සමහර රටවල් පාර්ලිමේන්තුව කැඳෙව්වත් ඒ ගත්ත නීතිමය ක්‍රියාමාර්ගවලින් ඒ අදාළ
ප්‍රශ්නයට ව්‍යාප්තියම වැළක්වීම සඳහා විසඳුමක් හම්බෙලා නැහැ. ඒක පැත්තෙන් ඒ රටවල් ෆේල් රටවල්. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ එක පැත්තකින් නිරෝධායනය පනත තියෙනවා. අනිත් පැත්තෙන් 2005 පාර්ලිමේන්තුව සම්මත කරගත් ආපදා කළමනාකරණ පනත තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ආණ්ඩුවක් විදියට ක්‍රියාත්මක වෙන්න අතිගෞරව ජනාධිපතිතුමාට හෝ අවකමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට කිසිසේ නීතියානුකූල බාධාවක් නැහැ. ඉතින් අපි මේ වෙලාවේ කළ යුත්තේ මේ නීතියානුකූල බාධාවක් නැති අවස්ථාවක අපි අනවශ්‍ය විදියට පාර්ලිමේන්තුව කැඳවලා මහජන මුදල් වියදම් කරලා නැවත වතාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික 225 කැඳවලා කාර්ය මණ්ඩලය කැඳවලා මීටරේ දුරස තියාගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය දිලදින උපදෙස් පිළිපදින්න බෑ. අනවශ්‍ය රිස්ක් එකක් නැත්නම් අනවශ්‍ය අර්බුදයකට මේ රට ඇදගෙන යනවා මේ කියන පාර්ලිමේන්තුව කැඳවීම සඳහා අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇතැම් පිරිස් මේ වෙලාවේ කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවලා තවත් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්නවත් පඩි දීලා පාර්ලිමේන්තුවේ සේවකයෝ ගනලා වියදම් කරන එකවත් නෙවෙයි. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ මේ වෛරසය පැතිරවීම වළක්වන්න ආණ්ඩුවට කටයුතු කරන්න කියන එක. ජනතාවට වෙලාවට අත්‍යවශ්‍ය ආහාර ලැබෙන්න ලබා දෙන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම. මේ වෙනකොට ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් රජය මෙගිතාම මැනවින් කළමනාකරණය කරගෙන යනවා. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ලබා දෙමින් මේ රෝගය ව්‍යාප්තිය වැළැක්වීමට ගත යුතු සියලු පියවර ගන්න. ඒ වගේම ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් යනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ගෙවල් වලටලා ඉන්න බැරි නිසා මාසික පඩි එන්නේ නැති නිසා මේ පාර්ලිමේන්තුව කැඳලා පඩි ගන්න විපක්ෂයේ සමහර මන්ත්‍රු උත්සාහ කරනවා. ඒ නිසා මේ වෙලාවේ කිසිසේත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු නැහැ. ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳ ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා. මේ රටේ කිසිම පුරවැසියෙක් පාර්ලිමේන්තුව කැඳවන්නේ කියන ඉල්ලීමක් කරන්නේ නැහැ. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙත. ඇඳින් නිතිය පනවා තිබෙන අවස්ථාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ට්‍රේන රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් ට්‍රේන රථයේ රේදුරු තුවර ලබා නවලපිටිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නවලපිටිය පොලිසිය පවසනවා. අද උදැසන 8ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නවලපිටිය මඩකල ප්‍රදේශයේදී. නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටියක් ස්ථාපිත කර තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.